උපස්ථාන භාවනාවට සම්බන්ධ කරගන්නේ මේ සංගීත සූත්‍රයයි. පරිස්සම්තුතු මේ දේශනා කළේ ඒ සම්බත්තානේ තනුව විවිධ සංවිධානය කරන පිළිඳුන්ද ප්‍රයෝජනය ගැනීම නිසා. තොන් දැන් මෙතෙක් දුර අපි කතා කරලා තියෙනවා සෝතාපට්ටි අංග වලට එනවා. එතකොට ඒක කප්පුරිස සංසේවයත් සද්දම්ම ශ්‍රවණයත් යෝනිසෝ මනිකාරයත් ධම්මාන් ධම්ම ප්‍රතිපන්න කියන තත්ත්වය. එතකොට ඒ කාරණා හතරෙන් පෙන්නන්නේ යම් කිසි පුද්ගලෙක් සෝතාපට්ටියට පැමිණෙනවා නම් එයාලම පිළිපොක්. මේ සෝතාපට්ටි කියන්නේ සෝතාපන්න කියන්නේ මොකක්ද? යම් කිසි කෙනෙක් දුකින්තර වූ නිරන්තර සැපයට පත් වෙනවා නම් ඒකයි සෝතාපන්න කතාවෙන් කියන්නේ. අපි සෝතාපට්ටි කියලා කියවහමකින් විතර චිත්ත දිනුවක් ඇති විතර යක්කල ගන්න. ඒ ඉතින් අපි ඒක කලකනව නම් ඒක අපේ ජීවිතයට වෙන අමුත්ත මොකක්ද කියලා අපි හිතන්නේ. ඒ වෙනන්නේ නිරන්තර සැපයට පත් වෙන ජීවිතයක් පරිහරණය කරන පුද්ගලයෙක් විසින් නිරන්තර සතරාපාදුක වශයෙන් සැලකන මෙලොව වශයෙන් මානසික පීඩ නොයෙකුත් කාලේ දේශයෙන් පෙළෙන පෙළි ලෝභයෙන් පෙළෙන පෙළි මාන අහංකාර ඉච්ඡා ක්‍රෝධාදීන් පෙළෙන පෙළි ඒ වාගේ බාහිර ලෝකී අස්තලෝක ධර්මයෙන් පෙළෙන පෙළි ආදී මේ පෙළීම් ටික නැතුව කම්පනේ නැතුව නෙමෙයි ඒ වායින් පෙළෙන්නේ කම්පන එකක් පෙළෙන එකක් ඒ වායින් පෙළෙන්නේ නැතුව ජීවිතයේ නිරන්තරයෙන්ම සකවත් ස්වરૂපයට පත් වෙන අවස්ථාව තමයි සෝතාපට්ටි අවස්ථාව. ඉතින් අපිට මේ ගැන සැපයක් ගැන කතා කරන්න බැහැ. ඒක කියන්නේ ඕකෝස්තර කතාව කියලා. යන්නේ කාරණේ නිසා අර ටිකක් ඒ පිළිබඳව අපි උනන්දු අඩුවෙලා තොටම් දැන් මේ පෙන්වන කාරණා අතරින් විලා විස්තර කරපු කාරණා අතරින් පෙන්වන්නේ යකුසි පුද්ගලයෙක් සැපංගීන බලාපොරොත්තු වෙනවනම් සැපංගීම බලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා විසින් පරිහරණය කරපු ධර්ම හතරක් ගැනයි මේක. එතකොට ඒ ධර්ම හතර විස්තරයෙන් දීපාරක් හොල්ලා එහෙනම් දැන් අද තියෙන්නේ සත්තාර සෝතා පන්නස්සංග සෝතාපත් සත්‍යයේ පත්තුන පුජ්ජලයාගේ ක්‍රියාංගයි අද. එතකොට සෝතාපත්ත්‍යංගයි සෝතා පන්නස්සංගයි කියලා මේ දෙකක් මෙතන විදුනේ සෝතාපට්ටි කියලා කිව්වේ අරිහත් සත්වත්ත්වයට පත් වෙන. ඒක සත්වත්ත්වයට පත් වුණ පුද්ද පත් වෙන ජීවිත ස්වરૂපයේ දෙන්නේ අර කාරණා කප්පුරිස සංකේතය. කප්පුරිස සංකේතය කියන්නේ හොඳ ධර්ම වලින් සිත නිරන්තරයෙන් ධර්ම සමග ආශ්‍රය කිරීම. සත්පුරුෂ කියලා කියන්නේ හොඳ ධර්ම. අසත්පුරුෂ කියලා කියන්නේ නරක ධර්ම. ඒකට පුරුෂත්වයේ වෙන දුන්නේ මොකද? ඒකේ බලය ඉදිරිපත් කිරීම නිසා. ඒකට සද්ධම්ම සවනේ කිව්වේ සෝතද්වාරයේ නිරන්තරයෙන්ම පාවිච්චි කරමින් තම අහලා තියෙන හොඳ නිරන්තරයෙන්ම මනසිකාරයට ගැනීමයි සද්දම්ම සමනේ කියන්නේ නිරන්තරයෙන් බරහන්න කියනවා නෙමෙයි තමන් අහලා තියෙන මේ කරුණු නිරන්තරයෙන් තමාගේ කල්පනාවට වටහාගෙන වටවාගෙන පරිහරණය. යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ තමන්ගේ ජීවිතේ යම් ක්‍රියාවක් කරෙන් යනවා නම් ඒ ක්‍රියාව පරීක්ෂණයෙන් යුක්තව මම මේ මොන අදහසින්ද මේක කරන්න යන්නේ කියලා මේකේ මුල මොකක්ද මේ ක්‍රියාවෙන් මා බලාපොරොත්තු වෙන සබවි ජීවිතයේ මූලික පරමාර්ථය සකන් නිමෙ නිසා
කතා කළා දැනුවත් ඇහුවත් ආදී වූ සපන් දීමයි. ඉතින් සපන් දීනෝ කියන බලාපොරොත්තුව දුක් නිදි ඒවා මෙතෙන් එක්කාසින් නරකයි කියන හැඳීම ගැනීමයි යෝන්සෝ මර්ගාකාරය කියන්නේ. එතකොට ඒ කාරණා තුන ජීවිතයක ගුම් වෙනකොට ඒ පුද්ගලයාගේ සිත සැපවත් තත්ත්වයෙන් පැවැත්වීම තුමනා කරන අංග ටික සම්පූර්ණ. ඒ අංග ටික සම්පූර්ණ වෙච්ච පුද්ගලයා ධම්මානුධම්ම පටිපත්ති කියුවේ ඒ ස්වභාවය අනුධම්ම හැම අවස්ථාවකදීම ඊට අනුවම සිත වැඩ කිරීමේ තත්ත්වයට පත් කරගෙන එක වෙලාවකදී ධම්ම අනුධම්ම පටිපත්ති ධම්ම කිව්වේ දැන් මේ තමා විසින් සැපේ ලැබීම සඳහා සකස් කරගත්ත ධර්ම ගුණ. ඒක සත්පුරුෂ සංකේයයක් සද්ධම්ම ශ්‍රවණයක් යෝනිසෝමනසිකාරය. ඔය තුනින් හැදෙන්නා වූ සැපවත් ධර්ම ස්වරූපය හැම සිතකටම පත් වෙන්න ක්‍රමයේදී ධම්මානුධම්ම පරිපත්ති. එතකොට අන්න ගියපාර විස්තර. එතකොට ජාවුතෝ අරියසාවතෝ බුද්ධ අවිච්ඡප්පා ප්‍රසාදිනේ සමන්නාතෝ කියලා මේ සෝතාපන්නස්ස සෝතාපට්ඨියට පත්ච්ච පුජ්‍යලයාගේ අංග ඉදිරිපත් කළේ ඔබ. අවිච්ඡප්පා ප්‍රසාදිනේ කියලා ඒ වචනේ හෙන්නේ මොකද්ද? ගුණයෙහි ගුණය දැනගෙන යමක ගුණ දැනගෙන ගුණයේ කිව්වාම ඉතින් ගුණවත් කමේ තමයි ගුණේදී. ඒක දැනගෙන සමන්නාතු ඒ විදිහට පිළිපදින තත්ත්වයක් ප්‍රයතුලේ නෙවෙයි. එතකොට දැන් අර කලින් කිව්ව ලකුණු වල දැන් මේ කියන්නේ තියෙන ලකුණු වල තීන තත්ත්වයේ බලපුවාම දෙකේම තියෙන්නේ එකම ස්වරූපයක් නැත්තම් එකම දියුණුවක් ලැබීමට උවමනා කරන පැවතුම් ස්වරූප ටික තමයි මේ දෙකේම පෙන්වන්නේ. එතකොට සෝතාපට්ඨියේ පත් වෙන හදන පුද්ගලයාගේ පත්තු පුද්ගලයාගේ කියන වෙනස්කම් දෙකක් මෙතන පෙන්වනවා. ඒ පෙන්වන වෙනස්කම් දෙකෙන් පෙන්වන්නේ මොකද්ද? හැඩගැහෙන පුද්ගලයාත් හැදේ හදාගත්ත පුද්ගලයා. එතකොට දැන් මේ දෙකම දැන් මේ ඉන්න අය අර ඒ සෝතාපට්ටි තත්ත්වයේ පත්වීම සඳහා උත්සාහ ධර්මයෙන් පිළිවෙත් පිරමින් ජීවිතයේ වැත්තට හරවලා වැඩ කරන පුද්ගලයෝ පිටක් තමයි මේ විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපදාව නෝර්දවා ගිනියනවා නම් දැන් න්යාය සෝතාපට්ටි මාර්ගයේ තමයි ආයේ. එතකොට සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයා ඒකට පත්ච්ච පුද්ගලයා ගැන ලකුණු කීමේ බුදුහාමුදුරුවෝ කියනවා එයා නිරන්තරයෙන් බුදුහාමුදුරුවෝ බුද්ධියේ ගුණ සිහි කරන. එතකොට බුද්ධියේ ගුණ සිහි කිරීමට අපට සලකුණක් ඒ මොකද්ද? අපට ඒකට නිදසුන ආදර්ශවත් දෙයක් ඕන. මෙන්න මෙහිමයි මේක කරන්න ඕනේ. එතකොට අපි බුද්ධිය සම්පූර්ණයෙන්ම දිනු කරගත්ත බුද්ධ නාමයෙන්ම හැඳින්නේව බුදුහාමුදුරුවෝ ජීවිතයේ දෙට හැරෙනකොට අපිට පේනවා උන්වහන්සේගේ ගුණ නම් ජීවිතයේ ගුණ නමයකින් යුක්තයි. එතකොට ඒ ගුණ නමේ කාටද ගුණ උනේ? බුදුහාමුදුරුවන්ට බව අපි දැනගන්න. බුදුහාමුදුරුවෝ ළඟ තිබිච්ච ගුණ එක උන්වහන්සේට ගුණ උනා විට අපි ඒවා යෝග්‍යෝන් විදියාම අපිට ගුණ වෙනවා කියලා හිතන් කවදාකවත් හිතන්නත් හොඳ නැහැ. ඒක මේ නිකන් කිත් සදහම්. ඒකෙන් අපි මේ බුදු ගුණ මෙලින් කරන අය කියා මේ කරන්නේ මොකක්ද? අපි දැනට අපි කරන්නේ ඒ වගේ වචන විවගීම තමයි. නමුත් ඊට වඩා වැදගත් කොටසක් ඊට වඩා ප්‍රයෝජනවත් කොටසක් ඒකේ තියෙනවා. ඒක විග්‍රහ කරගත්තේ නැති වර්ග නිසා පාවිච්චියට අපිට ගන්න බැරි වුණා. ඒක නිසායි අපිට ඒ විදිහම ප්‍රයෝජනෙ ලැබෙන්නේ. එතකොට මේක අපි නිර්මුල් කරගන්නට ඕන. බුදුහාමුදුරුවන්ට ගුණ වෙලා තිනව මොනවද?
ජීවිතයට අයිති පැවතුම් නමය. ජීවිතයකට පැවතුම් නමයක් අයිති. ඒ පැවතුම් නමය උන්නාන්තික ගුණ වෙලා. අපට අගුණ වෙනවා තියෙනවා. අපට අගුණ වෙලා තියෙන්නේ නමය තමයි. මොකද්ද? අපි හැම වෙලෙම මේ අපි හොඳට වවංකෝ දිනවා හොඳ කෙනෙක් වශයෙන් ජීවත් වීමේ ඕනකමක් තියෙනවා. නමුත් අපි ඕනකම තියෙන්නේ කොහොමද? ඒක තියෙන්නේ විපිරියාපකාරයකට අපි ගන්න තියෙන්නේ. වැඩක් නැති ස්වරූපෙට අපි ගන්න. මොකද මගේ හොඳකම අනුන්ට පේන. අපි ළඟ බොහෝ විට අපි හොඳකම් පවත්තන්නේ මේ අනුන්ට ප්‍රදර්ශනය කිරීම. අන්න ඔන්න ඔතනයි අපිට වැල්පිච්ච තැන. ඒක තැන මේ ඒක මුදුම් මාරු කරගන්න වෙනවා. මාරු කරගන්න හැකි මොකද්ද? ඒ පැත්ත මාරු කරපුවාම හරි. ගුණය කියන එක තමාට දැන් මේක බොන්නේ තමන්ට සොයක් ලැබීම සඳහා. ඒකට අන්න අසවලා දේ දීලා ඒ දිවිත්‍ය රෝග ඔක්කොම නැති කරගත්තාය කියලා යමෙක් කියනවා නම් යාට මේ තිබුණා. එයා මෙන්න මේ විදිහට මේක වේද දීලා යම් නිරෝධ කරගත්තායි කිව්වට අවුරුදු ගානක් කිව්වත් තමා විලදී හොඳ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩකුයි දැනට අපි කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාඥයි සුගතයි ලෝකවිදුයි කියලා කියනවා. ඒක අපි මේ කියන්නේ දෙයි කියන කතාවක් නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරුවෝ ඉදිරියේදී ගියා අපිට. බුදුහාමුදුරුවෝ කතා කරන්න තියෙන ওই ටික ඔය විස්තරේ තමයි. මොකද මෙන්න මේ විදිහේ දෙයකින් ඔබ වහන්සේ අපට වටිනා ආදර්ශයක් දීලා තිනවා. අපේ මේ ගෞරවයේ එක. ඔබ වහන්සේ එක කළා අපිට නොපෙන්නුවා නම් අපට නිදර්ශනයක් මේ ආදර්ශයට ගන්න මුත්‍යක් තියෙනවා. ඒ උසස් උපකාරයක් පිට ජීවිතේටම ඒ වෙලා තියෙනවා කියලා ওই ಗುಣ නමේ කියලා තමයි අපි බුදුහාමුදුරුවන්ට ගෞරව කරන්න තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවන්ට ගෞරව කරන වෙලාවට පාවිච්චි කරන්න ඇති. නමුත් මේක අපි දිවාරාදීත්‍ය බුදුහාමුදුරුවන් ගෞරව කිරීමෙන් අපට ලැබෙන එනිවන එහෙම ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ජීවිත සුද්ධියක් ලබන්න හම් වෙන්නේ නැහැ. ඒවා මේ ජීවිත සැපයක් ලබන්න හම් වෙන්නේ නැහැ. ඒ ගුණ කීයද? ඒක අපි උන්වහන්සේට කරන සැලකීම. ඊට පස්සේ මේක අපට ගුණ වෙන හැටියට භාවිත කිරීමට මේ සෝතාපන්න අංගවලින් හෙන්නනවා. මේ අරහත් සම්මා සම්බුද්ධාදී ගුණ එයා නිරන්තරයෙන් අවිද්‍ය ප්‍රසාදනයේ කිව්වේ මේක හරි ගුණම දෙයක්. ජීවිතේ සරසන එකක්. ඒක නිසා මෙන්න මේ මගේ තමයි මගේ සිත තියෙන්නේ කියලා හිතන හිතන පුජ්‍යයාට අරහං කියන શબ્දයෙන් ගන්නට. මොකද අරහත් කියන શબ્දයයි ඒකේ නිව අර්ථය දෙන්නේ. අරහත් කියලා කිව්වේ සියලු බැඳීම් කඩන ලද බැඳීමක් නැති කිසිම තවත් දෙයක් එක්ක ජීවිතේ සම්බන්ධ කරලා නැති කියන සත්‍යයයි අරහත් කියන පදේ කියන්නේ. එතකොට අපිට මේ බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්නේ ඔය පිළිබඳව මොකද? උන්වහන්සේගේ ජීවිතයේ විස්තර හැම ඉරියව්වක්ම හැම ජීවිත කාලයේ හැම සත්‍යයක්ම බුදුහාමුදුරුවෝගේ ගත කරපු කවතුම නැත්තම් කාලයේදී අපිට පේනවා එක තැනකවත් තිබුණේ නැහැ උන්වහන්සේගේ බැඳිච්ච ගතිය. තමාපති යුතුකම කළා විනා උන්වහන්සේ අර අනවශ්‍ය බැඳීම උන්වහන්සේගේ ජීවිතයේ තිබිච්ච නැති බව උන්වහන්සේගේ චරිතය දෙස බලනකොට හොඳට කොහොමද ඈත ගැනීම මේක විදහාපහ. එතකොට දැන් ඒ හැම තැනකින් උන්වහන්සේ බැඳුනේ නැතුව වගේම උන්වහන්සේ දුක් විඳපු එක අවස්ථාවක්ද දීගණයට පත්වෙච්ච එක අවස්ථාවක්ද උන්වහන්සේගේ ජීවිතෙන් පෙන්වෙ නැහැ. දකින්න තිබුණේ නැහැ. එහෙම වුණේ නැහැ. හැම වෙලේම
පරිනිර්වාණ ධාතුවට පත් වෙන තුරු සමාවස්ථාව තුනක් දෙකක් පිළි දාම් සැපේ. ඒක දැන් අපිත් අපේක්ෂා කරන්නේ සැපේ නිසා. සැපේ ලැබෙන්නේ බැඳීම් කඩපු තරම්. ඒකයි මේකේ කඩන්න බැරි මේ තේරවාදී කියලා කිව්වේ. ඔක වෙනස් කරන්න බෑ. එතකොට ස්ථිර වචන ස්ථිර පදනමක් මත ඉඳගෙන කතා කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් දුකින් ඉඳ අකමැතිනම් එයා ඒ දුක් විඳීම ලබා දෙන්නා වූ මූල හේතුව වල බැඳීම කඩන්න ඕනේ. එතකොට බැඳීම කඩලා කිව්වහම ඇසුර අයින් කරගන්න කියන එක නෙමෙයි. බැඳීමේ කියන්නේ හැකවිච්ච රහසක් කියලා තියෙනවා. බැඳීමේ කියන්නේ හැම වෙලේම දැන් වර්තමානයේ පුජ්ජලීකුගේ යමක් එක්ක බැඳීමක් නැහැ. වර්තමානයේ තියෙන පරිහරණයයි බැඳීම අනාගතයට යොමු වෙච්ච දෙයක්. බැඳීම කියන එක අනාගතයට යොමු වෙච්ච දෙයක්. හැම වෙලේම වර්තමානයේ බැඳීම නැහැ. බැඳීම වර්තමානයේ තියෙන පරිහරණය. මෙතන බැඳීම අයින් කරන්නයි කියුවේ අනාගතේ ඒ වස්තුව හෝ ඒ පුද්ගලයා හෝ ඒ ද්‍රව්‍ය හෝ මොකක් හෝ එක හෙට පාවිච්චි කොන්න හැටි අයින් කරලා දැනට පරිහරණය ලැබිච්ච ආකාරයෙන් ඒ පරිහරණ සීමාවට පමණක් වැටුණොත් මතුවට එකින් මේ දේ ගන්න ඕනේ කියලා පරිස්සම් කරන්න ඕනේ මේ හොඳින් එයාදී දේවල් ඔක්කොම අයින් කරොත් ඒ පුද්ගලයාගේ අවස්ථාවේ පරිහරණ කාල සීමාවක් විනා දැනීම් කාල සීමාවක් එයාට ඇවිදෙන්නේ. බැඳීම කියන එක අනාගතයේ තියෙන එක. එතකොට බැඳීමෙන් තොරවීම හැබ වෙන කිසිවක් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ සැපේකයි. එතකොට මේ බැඳීම කියන එකේ අපි ටිකක් තේරුම් ගන්න ගත්තොත් එක්තරා නිදසුනක් වශයෙන් යම අපි දැන් සමහර අවස්ථාවලදී පුද්ගලයෝ ගුණ රැකීමේ ජීව නිරත වෙනවා. ඒකේ ඉඳලා කාලය ගත කරනවා. නමුත් ඒ පුද්ගලයාට ඒ ගුණ රැකීම ගුණේ කියලා මොනවා හරි සීලවන්තව පැත්තකට වෙලා කාගයක්වත් එක්ක වමනාවෙන් කරන දෙන්නෙකු ඒ අපත් බෞද්ධ සම්ප්‍රදායවලින් ඒ පුද්ගලයා අත්දීම අයින් වෙලා ඉන්නවා. නමුත් ඒ පුද්ගලයා අයින් වෙලා හිටියා ඒ අයින් වූ ප්‍රමාණයට උට සැපක් විදවත් කියනවා තමයි සැපක් නැහැ. ඉතින් මේ වගේ අනාගතයක පරිණෝත් නිවර්ත බොහෝ උපකාරයි. ඒක නිසා මම මේවා හිමි පස්පව පොදාකල් සම්පත් කරන්න ඕනේ. ඒක මොකද ඒක අත්යෙන් එයාට තියෙනවා එයා ගුණවන්තයි බස දෙනී හිටීම හෝ ගුණවන්තයේ කිසිම ලබන්න දෙන්නේ ගෞරව සම්මාන සැලකින් ලැබීමට උඩ තියෙන කවක්ද. ඒ පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් එයාගේ ගුණයට නොගැලපෙන පුද්ගලයෙක් එයාට සමව ක්‍රියා කරන්න අවශ්‍ය ආර්ථික පිළිවක්. මොකද එයාගේ ගුණයට තැනක් ලැබෙන්නේ අපි බොහෝ විට බැඳලා තියෙන වස්තු වලට ආදී දේවල් වලට වෙනවත් ඊට වඩා වැඩි බැඳීමක් තියෙන්නේ ගෞරව සැලකීම සම්මා සත්කාර ආදී මේ දේවල් බාහිර ලෝකීමත් බලාපොරොත්තු වෙනවා. ඔය දැම්ම කඩා ගැනීමටයි දැම්ම කඩා ගැනීමයි ඉතාවම අපි මොනවා හරි කරන ගමන කතා කරන ගමන වටා පිටාවට අපි ඇස් යන්නේ ඒ කොයිතරම් දුරට මගේ කතාව මගේ ක්‍රියාව අනිත් අයගේ සිත් ගත්තා මගේ උගත්කම ගැන කී දෙනෙක් පිළිඅරන් දෙනවා මගේ දේශනා විලාසය ගැන කොයිතරම් කෙනෙක් පැහැදිලා ඉන්නවා ආදී වශයෙන් දෙවිල්ලට පත්වෙච්ච පුද්ගලයාට ඒ දෙවිල්ල සාර්ථක වෙන තුරු ඔහු බලාපොරොත්තු වෙන වර්තමානයේ ගැන තුරු ඔහුට ලැබෙනවා. යාටෝන් තරම ලෝකයෙන් ලැබෙන්නේ තියෙති. ගැබෙන තුරු ඔහුට සම්බන්ධ දෙයක් අන්න ඒකයි මෙතන බුදුහාම පිළවදාලේ බැඳීම කිසිදු දෙයක් දුකට හේතුව බැඳීමයි කියලා. එතකොට බැඳීම දුකට හේතු බව දන්නා වූ අපි ඒක සාර්ථක කිරීමට වුවමනා කරන කරුණු අටක්
පස ඒ පසු පස බුදුහාමුදුරුවෝ මෙන්නවා. මෙන්න මේ කරුණුවට එකාසු වෙච්ච තැන අගේ කොට සැලකිය හැකි බුද්ධිය සංවිධාන වෙනවා. මොනවද? මෙතනින් පෙන්නන්නේ අර ජීවිතයක තියෙනා වූ ක්‍රියා ස්වරූප ටික අර අරහත් කියන පදේ යටතේ පාවිච්චි කිරීමයි. මේ අවිත්ත ප්‍රසාදනේ මැතිමේ සමන්නාගතු කියනකින් මේ පෙන්නන්නේ අරහත් කියන ක්‍රමය යටතේ අර ජීවිතයේ ඉතුරු කොටස් ටික ඔවිසින් ක්‍රියාත්මක කරනකොට අර බැඳීමෙන් තොරවද මාමේ වැඩේ කරන්නේ කියා ඔහුට දැනෙනවා නම් ඔහු කරන්නේ ඒ නම් ඒ කරනකොට ඔහුට ඒ කැපී පිනේ කියන ගුවන් වෙන්නේ. තව දැන් සෝහම් ඵලයට පත්වෙච්ච පුද්ගලයා දැන් මේ කියන්නේ සෝහම් ඵලයට පත්වෙච්ච පුද්ගලයාගේ ලක්ෂණ. ඒ පුද්ගලයා ඔය ආත්ම හතකින් මෙහාට අවදාහො එවලෙ මොහොත තම ආත්මවත්ව පිළිදෙදී මාර්ගඵල ලැබල නිවන් අවබෝධ කරන්නේ මෙන්න මේ නීතියක් වැඩ කරන්නේ. එතකොට අපි දන්නේ නැහැ සෝහාග සතුටාගාමි මොනවද අපි අපි මාත්‍රම අපේ ජීවිතේ කවුද ඒ පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. නමුත් යම් කිසි මුජලේ මේ ක්‍රමය යටතේ තමාගේ ජීවිත සංවිධානය වැඩි කරනවා නම් එයින් ඔහුට මූලික වෙන්නේ ප්‍රධාන දේ එයා හැම ජීවිතයේදී සෑම කරුණකටම ඔහුට එළඹෙන්න සිද්ධ වෙනවා. එළඹෙනවා කිව්වේ ජීවිතය පරිහරණය මේ ජීවිතයේ ක්‍රියාවේදී නොයි දේ කර සම්බන්ධ වෙන්නේ සිද්ධ වෙනවා. කනින් සම්බන්ධ වෙන්න තියෙනවා, ඇසෙන් සම්බන්ධ වෙන්න, නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පස්කත්තෙන් ලෝකයේ එක්ක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන වෙලාවේදී යා ඒක සම්මා සම්බුද්ධ කිව්වාම අපි බුදුහාමුදුරන්ට කතා කරන නම කො වශයෙන් ගත්තා. සම්මා සම්බුද්ධි කියුවේ මනාව. ඒ පිළිබඳව ගතියුතු සියල්ල තමා විසින් දැනගන්න ඕන. ඒ තමා විසින් සම්බන්ධ වෙන කාරණේ එක. මෙයා විසින් ගතියුතු ආදී දේවල් මේ සුළු ක්ෂණයකදී ඔටු යොදන්න බෑ. කාලය මදි. එතකොට අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන ප්‍රති පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහෙන් අපි ලෝකෙ එක්ක සම්බන්ධ වෙනකොට මනාව දැනීමක් තියෙන්න ඕනේ කියලා කිව්වා. ඒක හදා ජීවිත දැනීමක් නෙවෙයි. ඒ මනාව දැනීම මොකදෙන් ඒ අවස්ථාව මොකද්ද මේ මනාව දැනගන්නේ? එයා දැනගන්න ඕන මනාව මම මේ ක්‍රියාවේ නැත්තම් මේ සම්බන්ධතාවයේ මුකුත් දැම්මක් තියෙනවද? මුකුත් දැකීමක් තියෙනවද මේ ක්‍රියාවේ? මං ශබ්දයක් මට දැන් ඇහෙනවා. ඒ ශබ්දය මම ඇහෙන නිසා අහනවා. මගේ දැකීමක් තියෙනවා. බැඳීම හොයන්නේ කොහොමද? බැඳීම හොයන්නේ මට මේ ශබ්දය නැවතත් ඕන කොහොමද? ඒක අහගෙන ඉන්න මා බලාපොරොත්තු වෙනවා. අහගෙන ඉන්නයි කිව්වොත් අහගෙන ඉන්න බලාපොරොත්තු වෙනයි කිව්වොත් අන්න බැහැ. ඒ මොකද ඒ ක්ෂණේ ඇහෙනවා ඉන්න බලාපොරොත්තු වෙනේ කිවි තවත් මම ඒක අහමින් ඉන්නවා. අන්න එතනයි දැම්ම. එතකොට ඒ එවැනි දැම්ම ඒ ශබ්දයේ එක බුණු ඒ ශබ්දයට පුළුවන් ඕනෑ වෙලා අර පුජ්‍යලයා උතුමට ඇයි ශබ්දේ නවත්තපු හැටි එසේ නැත්තම් මෙයා ප්‍රිය කරන ශබ්දේ නැති කරපු හැටි එයාව ඒ අවස්ථාවේ බීජදී ඉස්පත් කරන්න. එතකොට මෙයාගේ මූලිකව හැඟීම තියෙන්න ඕන ශබ්දයක් ඇහීමෙන් නෙමෙයි ශබ්ද ගන්න පුළුවන් අහන ශබ්දය අහන අවස්ථාවේ ශබ්දයේ සමග නොබැදී සිටීමයි ශබ්ද ගන්න ශබ්දයෙන් ශබ්ද ගන්න ආකාරය. ශබ්දය අසන විට ඇසෙන නිසා අසනවා නවතින කොට නැවතී බව දන්නෝ
දෙකම නෙමෙයි සැපයට හේතුව ඒ කාලේ තුල මා හබ්දයක් එක්ක බැඳලා තිබුණ ඉතිකයි ඒ කාලේ තුල මා දුක නිරන් දෙන්නේ ඉතයි එතකොට දර්ශනේ ආග්‍රහණයේ රස බුද්ධිනී උස්පත් කිරීම කියන මේ පහම අපේ ජීවිතේ පරිහරණය වෙන්නේ එක බැඳීමකින් තොරව එමොත් දැන් යම් දෙයක් ඡේද දෙයක් සිනිදු දෙයක් අපි අපේ ඇඟේ දැවිච්චාම අපි නැවත වාරයක් ඒ සිනිදු කමින් ලැබිච්ච ඒ දැනීම නැවත ලබන්නේ අපි නැවත වාරයක් ඒ සිනිදු දේ ස්පර්ශ කළා තොලේ වරක් ස්පර්ශ කළා සිනිදු බව දැනුණා නැවත ස්පර්ශ කරන්න ඕනයි කියලා හිතුවා පස්ස කළා ඒක තවද ඒක අපිට එතකොට යමක් අල්ලන්න බැරිද තොට අපිට තේනවා ඕන දැන් එනම් මේ අපිට මේ යම් යම් බැල කරන් දිනවා හේතුදී අසිනු දේවල් අල්ලන් දිනවා බොරු දේවල් අල්ලන් දිනවා මොකද නෑ එයාගේ සිතේ හැම වෙලේම තියනවා මේක මේ ක්‍රියාව තමයි සතු යුතුකම මේකෙන් ගතිය යුතු වැඩ ගැනීම විනා මේක තුලින් එන ස්පර්ශය නෙවෙයි මේ ස්පර්ශයත් එක්ක සම්බන්ධ ප්‍රතිගමයි සැප දෙන්නේ පිට ඒක නිසා හැම වෙලෙම ඒ සැප දෙන හිත හදමින් ඕනෑම දෙයක් ස්පර්ශ කරන්න යාට අවසරක් තියෙනවා හැට පුළුවන්කම තමා කරන වැඩ නවත්තන්න පුළුවන් කියලා උන්නාදේ වදාලේ ඒ වත් දුක් ලැබෙන විදිහට නොකර සැප ලැබෙන විදිහට ඒකම කරමු කියලා බුදුහාමුදුරුවෝ මේ විස්තරේ දීලා. එතකොට දැන් මේ සෑම දෙයක් පිළිබඳව තමාගේ බුද්ධිය දැනීම මනාව තියෙන්න ඕනේ ඒකේ පොන්නොයි සෙවෝ විතරයි එයාට මනාව කරගන්න තියෙන්නේ. නැත්නම් ඒක ඇති ඇති කියලා අම්පලාත ඒක දැන් කිසි කොයි දෙයක පො එකට නඩත්කින් කොහොමද ආදී මේ විස්තර එකක්වත් නෙවෙයි ඒ වායේ පිළිබඳව විස්තරයි තව බුද්ධියටයි දැනීම මොකද්ද මම මේක ඒක ආශ්‍රය කරන්න දැනෙන්නේ ඒක තමයි මෙහා උනන්දුනොත් එයාට වුණොත් එයා ඒ පිළිබඳව ඒ කාරණේ පිළිබඳව දති යුතුදී සියල්ලම දන්නේ මොනවද එයා දන්නේ එයාට ප්‍රයෝජනවත් දේ එයා ඔක්කොම දන්නවා මොනවදී ප්‍රයෝජනවත් මම ලෞකික සැපයට මට හානියක් වෙන්නේ දෙලෝ සැපේ මට මේ වෙලාවේ නැතුණේ නැහැ මේ වෙලාවේ හද හැදිච්ච ජීවිත සංවිධානය නිසා මට පරලෝ මේ අංශයෙන් දුකක් ලැබෙන්නේ නැහැ ඒ සැපෙන් හදාගත්ත සිතේ තිබුණේ මොකද්ද නිමිමුතුයි ඒ නිවන නිසායි මම මෙලෝ පරලෝ සැපෙන්නේ මේ විදිහේ නිවන කොට කවදා හෝ මම ප්‍රමාණිකූලව නිවනිවාද අන්තිම නිවන් දක්න පුජලයක් එතකොට දැන් මම මගේ මේ පරිහරණ කාලය තුළදී මේ වගේ මෙලෝ සැප විඳලා තියෙනවා පරලෝ සැප විඳින සුදුසු වෙලා තියෙනවා නිවන් දැකීම සුදුසු වෙලා එතකොට මම මා පිළිබඳව දතියුතු සියල්ල දැනගෙනයි මේ මං ශබ්දය අහන්නේ මේ යමක් පිට බලාගෙන මේ යමක් ස්පර්ශ කර රසෙන්නේ ආග්‍රහණය කරන්නේ මේ ඔක්කොම දැන් මොනවද දන්නේ මේ ලෝකෙ තියෙන වැල්වටාරන් ගනම්ම නම් නෙවෙයි ජීව ඔක්කොම ඉතින් උඹත් දැනීම් කියන්නේ ඒවා වැඩ කර ගන්නත් නෑ ඒවා යමක් කළොත් කරුමිය තමයි ප්‍රයෝජන ගන්න තව මේක මේ සම්මා සම්බුදුනි කියන එක බුදුහාමුදුරන් සීමාවෙච්ච එකක් නෙවෙයි අපි මේ පිළිබඳව අපේ ක්‍රියා පිළිබඳව මනාව දැනීමක් තියෙනවා නම් ඒ මනාව දැනීමේ මූලිකත්වය තමයි මම මේකට දැනිලා නැහැ හරියන්නේ කරනවා දැන් අපි කිමු විදසුරක් වශයෙන් යාළුවෙ කියලා දන්න බුද්ධිලින් දැන හඳුන් ගන්න කියලා ඒ වෙලාවට කොහොමද සපතලින් දැන් ඔයා කොයි මොනවද කරන්නේ ආද ජීවිතේ කරදරයක් නැද්ද ආදී වශයෙන් අදහස් වමානු කරගෙන යනවා මොකක්ද දැනීම මේ මේ කතා විලාසයේත් මෙයා මේ කතා කරන විලාසයත් මෙයා හිතරන හැටි කියීම මම මීට පස්සේ යමින් බලාපොරොත්තු වෙනවා තනින් එයා ඉවරයි
එතකොට මේ අවස්ථාවේදී එහෙම හිටු ඉතන පුජ්‍යලයා ඊළඟට දැනෙනවා මම ඒ පුජ්‍යලයාත් එක්ක බැඳීමක් නෑ අපි ආය අපසපි යුතුකම ඉෂ්ට කළා ඒකෙදී නිග අවසානයි මා මොකද මට උනේ කියලා මෙලෝ සත්පරමෝ සත්කේන නිවන් සත්ක සිවර්ත සම්පත්තියක් හදමු කියලා ඒකුණා එතකොට ඔය ඒ ධම්මා සම්බුද්ධ කප්පේ සංවිධාන කිරීමට උමනා කරන පදනම තමයි අරහත් කියන්නේ. ඒ අරහත් කියන පදනම උඩට මේ තමාගේ දැනීමේ කියන සියල්ල පරීක්ෂණයට කිරීමේ දෙවෙනි තත්ත්වයට වැටෙනකොට එයාට ඒක සෑහෙනුලියක් කියන්නේ ජීවිතේටම සම්පූර්ණ බුල දෙන්නයක් වෙනවා ඒ. ඊළඟට ඒ බුද්ධයා විචාචරණ වෙන්නේ. විචාචරණ ගුණය විචාචරණ කියන මේ ස්වභාවය කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් හැම කෙනෙක්ම යම් කිසි පැවතුම් ස්වરૂපයක් විද්‍යාවක් ගන්න. සංවිධානයක් යායේ විලාය පාස්. උන්ට ඒක විද්‍යාවයි. අපි කියන්නේ ඒවට විද්‍යාව කියලා ඒවත් සාමාන්‍ය සුදු දේවල්. මොකද ඒක කොහොම විද්‍යාව? දැන් කිසි කෙනෙක් අල්පෙන්තක් ඇඳින ක්‍රමයක් තියෙනවා කොල්ලක් අතට ගන්න ක්‍රමයක්. කොල්ල අතට ගන්න ක්‍රමයක අල්පෙන්ත ඇඳින්න බෑ. අල්පෙන්ත ගන්න පිළිවෙත කොල්ල ගන්න බෑ. ඒකට එතන විද්‍යාව. ඒකට ඒක විද්‍යාවයි. අර අල්පෙන්ත ගන්නකොට ඇඟිලි දිගුවල් එක්කාස්ත. කොල්ල ගන්නකොට අතින් මුට එකාලි. ඒකට මේක තමයි විද්‍යාව කියන්නේ. අපි මේ විද්‍යාව කිව්වාම මහා කුඩි යන පොළොව කිනි දෙන මේ ලෝකෙ දෙදරුම් කවන මේ ඒවල් ගැන අපි කතා කරමු. අපේ මේ ජීවිතය ඇත්තේ අප්‍රමාණ විද්‍යාවලට ගොදුරු වෙච්ච ජීවිත ස්වභාවයක් අපි භාවිත කරන්න ඇති බව අපි දන්නේ නැහැ. ඒ පිට තමයි අපිට නැති ඒවා ගැන තමයි අපි මේ උදාහරණ කතා කරන්නේ. ඒකට ඒවා අත්තරල විද්‍යා චරණ කියනවා. ඒ තමාගේ ඒ අවස්ථාවට අයිති ඒ ක්‍රියාව කරන වෙලාව තමයි විචාරණය. ඒක ගොම්ලන් විචාරණ අපිට වඩා ලොකු දෙයක්. මොකද අපි හිතන්නේ අපි ළඟ විචාරණ නැහැ කියලා. දැන් විදිහ බලපාව මේ විචාරණ නෑනි. හරි. මේ දෝරේ විචාරණ කරනකොට ගුණ වෙන්නේ කොහොමද? ඒ ගුණ වෙන්නේ ඒ තමා ඒ අල්පෙන්ත හිඳින්න හදන වෙලාවේ තමා අත එක්කව කරලා ඒ අල්පෙන්ත අරගෙන තියන්න ගන්න හදන වෙලාවේ එයා අරහත් වෙන්න ඕන. ඒ අරහත් වුණු කියන්නේ බැඳීමෙන් තොරව ඒ ක්‍රියාව කරනවා නම් තමයි ඔහුට ඒ ඔහුගේ ඒ විද්‍යාව ගුණ වෙන්නේ නැත්තම් මේ අගුණ වෙනවා. ඒ වෙලාවේදී අර අරහත් ගුණය පිළිබඳව මනා දැනීමක් තියෙනවද? තමාගේ සිත බැඳී නැති බවට සාක්ෂි තමාගේ අර ඒ පිළිබඳව හොතට දැනීමෙන් තමා තේරුණා. එතකොට තමාගේ හැසිරීම පිළිබඳව මනා දැනීමකින් යුක්තයි මොකද්ද දැනීම? ඒ කිසි හැසිරීමකදී මගේ සිත යමකට බැඳුනේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී මගේ ජීවිතයක සෑහෙන ගුණයක් ලැබෙන තියෙනවා. මොකක්ද? මම මේ විදිහට කොහෙන්දලා තියෙනවා? පරලෝස සැපේද හේතුවල ධම්ම එක්කාස් කොල්ල තියෙනවා. නිවන දක්වා මගේ ජීවිතය නිවාගෙන යාම උගනාගන්න නිමින් තත්ත්වයක් හදලා තියෙනවා. එතකොට මගේ හැසිරීම හරි. ඒක හරි කියලා තේරුම් ගන්න ඕන අර ඒ ක්‍රියාව පිළිබඳව මනාව වැටහීමකින් යුක්තව අර අරහත් කියන ධර්ම සම්පූර්ණයෙන් කඩාගෙන නම් අන්නේ නීති යටතේ කාලයේ ගත කළා නම් ඔහුට අර කියනවා ගුණයම කියන්නේ. ඒවට බුදුහාමුදුරන්ගේ විද්‍යා දැන අටක් තියුණා. අසල ස්තන ධර්ම 15ක් තියෙනවා ධර්ම ධර්ම. ඒ ධර්ම ධර්මයේ කියන්නේ මොනවද? උන්නහන්සේගේ ඔය ජීවිතයේ තිබුණ ඔය ධ්‍යාන සමාපත්තියට
ඒ අත උන්වහන්සේ පාවිච්චි කරේ ආහාරය තමයි චර්ණ ධර්ම බලෝගය යටතේ. එතකොට ප්‍රථම ධ්‍යාන ත්‍යාදි වශයෙන් ওই චිත්ත ස්වરૂපයන් උන්වහන්සේ නිරන්තරයෙන්ම පාවිච්චි කළා. ඒ පාවිච්චි කිරීමේ ස්වરૂපය අර චර්ණ ධර්ම බලෝගය යටත් කළා උන්වහන්සේ. එනුනේ ඒ සෑම චර්ණ ධර්මයකම තිබුණි මොකද්ද කිසිම බැඳමක් සම්බන්ධතාවයක් බැඳීමක් නැහැ. දොනි බුදුන් දිගේ අපි බලනකොට අපිට ආදර්ශයෙන් වෙන්නේ මෙන්නයි මේ වැඩ කරන්නේ. ඒකට අපිට නෑ ධ්‍යාන සමාපත්තිය සමාධිය ශක්තිය නමුත් අපි අල්පෙන් තක් ඇහිගෙන වෙලා ඒකත් එක්ක අපි ප්‍රමාණය හැටි දෙයක් තරම් ගියාවා. ඒක පොල්ලක් ගන්න ඉන්නේ ගන්නෙත් ඒක නිසා ඒ අවස්ථාවේදී මගේ සිත මේ අල්පෙන් ගැනීම ඉන්නේ මොකක් නිසා සවල් වෙන දෙයක ගහගන්න නිසා. ඒත් ඉන්ඥාමක් මේ බලාපොරොත්තුක් තියෙන නෑ ඕනෑම කෙනෙකුට පරිහරණය කිරීම සඳහා දැනට මගේ ප්‍රයෝජනයේ කියන සදහසක් නෑ. අල්පෙන් තමයි මම බැඳිලා නෑ. ඒ ගහපු එකට බැඳිලා නෑ. ඒ ගහපු එක නැවතත් මම ප්‍රයෝජනෙට ගන්නවා කියලා ස්ථීර විශ්වාසම බලාපොරොත්තුක් නෑ. තිබුණොත් අවස්ථාවේ ලැබුණොත් ඒක අවශ්‍ය වුණොත් එච්චරයි. ඉන්ඥාම් ඒක තිබුණොත් මම දන්නේ නැහැ. අන්නේ තීදි කියලා දන්නේ කියන වචනේ යනවා අනිත්‍ය ධර්මයටත්. ඒ තීදි කියලා දන්නේ මොකද? මේවා ඔක්කොම වෙනස් වෙන දේවල්. ඒක යනවා දුක්ඛ ධර්මයට. එතකොට ඒකට ඕන විදිහට භාවිත වෙන්න පුළුවන් කිසිම ශක්තියක් ලෝකේ හැදිලා නැහැ. ඒ වායේ අවස්ථාව වෙනස් වෙනවා. ඒක තියෙනවා. ඒ පිළිගැනීම තියෙනවා. අපි තියෙනවා අනාත්ම මේ පදන. දොර දැන් මේ පුජ්‍යයාගේ මේ දැන් සෝතාපන්න අංග අස්යෙන් මෙයාර බුද්ධියේ ගුණ සිහියට නගන පුජ්‍යයා බුද්ධියේ ගුණ අනුස්මරණය කරන පුජ්‍යයා මේ වාස්යෙන් අර නීතියට යටත් වෙනකොට ලෝකේදී ඥානවන්තව උසස්ම පෙළේ ඥානවන්ත තීරණේ ඔහුගේ ජීවිතය ඇතුළේ වැඩ කරන්න පටන් මොකද්ද අනිත්‍ය දුක්ඛ කටින් අනිත්‍ය දුක්ඛ අනත්තා කියන වැඩේ හරියන්නේ නැහැ. අනිත්‍ය පිළිගත්ත බවට දුක්ඛ පිළිගත්ත බවට අනාත්ම පිළිගත්ත බව. තමන්ගේ පැවතුම් සංවිධාන වෙනවා නම් ඔහුගේ ජීවිතය ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ආපියයි. ඒක මේ අනිත්‍ය රූපං අනිත්‍යං වේදනා අනිත්‍යං ආදී කියන විදිහට හරියන්නේ මේ විදිහවන්නවා කවි කියන්නවා ওই විදිහට කවි කෝල මොන හැඩයක් මේ ගන්න තියෙන්නේ දර්ශනයක් තුළින් විද්‍යාවක් ලබ කරගෙන විද්‍යාවේ ප්‍රයෝජනයක් ලබලා ජීවිත සැපේ උදා ගැනීම උදාහරණයක්. ඒතකොට මේ ජීවිත සැපය දර්ශනයක් තුළින් විද්‍යාව මත වෙන්නේ. කවදාකවත් විද්‍යාවක් මත වෙන්නේ දර්ශනයක් නැති. මේ දර්ශනය මේ පෙන්වන්නේ සම්මා සම්බුද්ධ ත්‍ත්වයෙන් පෙන්වන්නේ. මෙයාගේ දර්ශනය පිරිසිදු කරනවා මොකක්ද මගේ ජීවිතයේ දුක් නොලැබෙන ආකාරයටද වැඩ කරන්නේ. ඒතකොට දුක් නොලැබෙන ආකාරය මෙන්න මෙසේ සිදුවේ යුතුයි. අන්න දැන් මම ඒ දුක් නොලැබෙන විදිහට තමයි මම මේ වැඩ කරන්නේ. අන්න විද්‍යාව දර්ශනයේ තුලින් මතු විද්‍යාව කාටද? එයාගේ දර්ශනයේ තුලින් එයා විද්‍යාව මතු කරන්නේ. එතකොට කාර්යයක් දර්ශනයකින් කාර්යයක් විද්‍යාවකින් තවත් කෙනෙකුට වැඩ ගන්න බෑ. ඒ පුද්ගලයා එයාගේ සලසන්දා වූ ක්‍රමය එයාගේ දර්ශනය තුළින් බලලා එයා ඊට අනුකූල වූ විද්‍යාව පාවිච්චි කළා. එයා අපේක්ෂා කරපු සැපේ ආදැකලා ඔය විද්‍යාචරණ ගුණය පාවිච්චි කරන්න දුන්නා. ඒකට බුදුහාමුදුරු සුගතයි. ඒ සුගත පෙන්වීම බුදුහාමුදුරුවන්ගෙන් පෙන්වීම මොකද්ද? හැම වෙලේම සිත ගමන් කරවන්නේ හරිගැත්තටයි. සුගත කියන්නේ ඒකයි. සුන්දර ගමන් ඇති වෙන්නේ නේද? ඕමනි කියන්නේ කොහොමද? සුන්දර ගමන්. ඒවා දැක්කම නිකන් මේ මොනවද මේ බුදුහාමුදුරුවන් කරලා තියෙන අපරාධ කියලා කියනවා. බොහොම නීතිය කරන සුන්දර ගමන් අර දැක්කුවෙන් කවල සුන්දර ගමන් ඕකින සුන්දර තමයි. අර දුන්නා කලේ මොකද හැම වෙලේම චිත්ත ගමන
සැපය ලැබෙන පැත්තට ගමන් හැරේ. ඔහෙන් නිසා මෙහාට යන්න එපා කියන සංවිධානයේ විවාහයක් තියෙනවා. ඒකයි සුගති කියන්නේ. සුගති කියන්නේ හොඳින් ගමන් කළ ගිය මනාව ගිය මොකක් ගිය චිත්ත ගමන්. දැන් මේ අපි ගමන් කරනවා කියලා කියනවා. මේ ගමන් කරන්නේ මේ ඉදිරියට යන්නේ මොකක්ද? චිත්ත විතරයි. අපි කරපු ගමනක් නෑ. අපේ ජීවිතයේ සංසාරේ දකින්න පිටාවෙන්නේ. තාම යනවා නැවතිලා. ඒ යන අතරේ මේ හැප්පෙන ඒවැයන් තමයි කෑගෙන හදුවන්නේ. දැන් මේ යන ගමන් කෑගහනවා. ඉතින් මොයේ කඳදා? මේ කෑගෙන යනවා. අර ඒ නියමතරට හැල හැප්පිලි නැතුව යන එම පාරේම හැල හැප්පිලි නැතිවෙකට කෑගැහිලා. කෙන්දි වියනව දිනවා සියල්ල නවතිනවා. අර කියනවා මගට බැහැනවා. එතකොට ඒ පුද්ගලයා දන්නවා අනේ මගේ සිත සුගතයි. මනාව ගමන කියනවා. හොඳ විදිහේ ගමන් කරනවා. පාරමාර්ගවලේ නැහැ. අප්පගන්නේ පිටරේ නවත්තුන. මොකේද හැප්පුනේ? ඇලිමෙලි හැප්පුනේ. දැන් වැඩෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒ දේ කරනවා, යුතුකම් ඉෂ්ට කරනවා, කනවා බොනවා අඳිනවා. කෞම්භිවඥාන මිනිස්සු අතුරු කරනවා. මේ ගෘහ ජීවිතේ ගත කරනවා. නමුත් ඒ අවස්ථාවලදී ඒ එතනින්ම අපි අවසන් කරනවා. ඒ ගති එකක්වත් නැවත අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෞම්භිත දේ පිළිගන්න බැහැ. ඔන්න ওই ක්‍රමයට අනුව අපි යන්නේ. උපාසයෙන් අපේ ජීවිතේ බැමිවම අය කඩන්නේ කියලා එයාට පේනවා නම් එයා කඩන බව. ඒ කඩන පස්සෙන් යාට නේන මගේ සිත ගමන් කරන්නේ. හරි කියේ මොකද? මගේ නැහැ දුක්කෙන තප්පේ උදා වෙන බැම්මද බලාපොරොත්තු වෙලා. ତොට බලාපොරොත්තු නැති වෙන කොට අනේ මත එයා එපා මත තේින්නත් එපා මේ දක්තෝල්නේ ආදි වශයෙන් සාපකරණය කරන්නේ මේ තියෙන්නේ. ඔය දැන් මේ කතා කරනවා. නමුත් මේ ළඟවතින් මොන විදිහේ සත්‍යකින් සංවිධාන වෙලා ඉඳලා නැහැ. දැන් අනේ බබෝ කියන කොට ඒ ළඟ හිටනවා. අනේ මේ බබෝ වහම ලොකු ආදරයක් තියෙනවා. එයා දන්නේ විචපිය කොට තොක්කක් දෙන්න කියලා කියනවා දන්නේ නැහැ. අර අනේ බබෝ කියනකොට ආදරය දුනවා. නමුත් මෙයා මේ ඒක කිව්වේ තොක්කක් කලින් ඉඳලා නවත්ත ගන්න. ඒ අන්නේ යෝග තත්ත්වයන් මේ ලෝක ජීන්නේ නිසා ඔය වචනේ නම් හොඳයි කියලා කියන කප්පිට. ඉතින් එනේ එකත් එක්ක අපි ජීවත් වෙනවා වෙන බලාපොරොත්තු නම් වෙන්නල්කයි. අනේ බබෝ රොහින්ජර දෙන්නම් කියලා නෙමෙයි තොක්කදල රොහින්ජර දෙන්න. තොක්කේනෝ නම් ගොබාක් කියනවා රොහින්ජරේ නෝනක් අතීක. ඔන්න ඔය දැනට අපේ ජීවිතේ දැක්කේ දෙන කොට ඒකෙම පෙන්නවා බැලිමක්. අන්න සුගත කියන බුදුහාමුදුරන්ගේ ජීවිත ගුණේ අපට ගුණ වෙන විදිහට බලසු කරමු. ඒ කියන්නේ භාගයක් කල්ලිනේ හුදුන්නේ කිව්වට අපි කැස්සනවටින් නෑ. එයාට එයා දීපු කේක්කේ ඉඳලා අපි කැස්සනවටින් නෑ කවදාවත්. අපිත් මේ බොන්නම ඕන. එතකොට අපි කැස්සත් නෑ. එතකොට අපි දන්නවා ආවලා මේ බීත්තිල වැඩිද ඕන නම් බීත්ති. ඔන්න දැන් අපි මේ දැයි අපේ කැස්සත් හොඳ වෙන්න ඕන. මොකද දැන් ධර්මකත්ත කොඳ කොල්ල තියෙනවා. අන්නේ විදිහටයි මේ ගුහම් මේ සෝතාපන්න පුද්ගලයාගේ බුද්ධිය මෙනේ ලෝකවිදු. ලෝකවිදු කියලා කිව්වේ සාමාන්‍ය පොතපතේ කියන්නේ නම් සාමාන්‍ය ලෝක පිළිබඳ කොදෙව් පිළිබඳ මහමෙර පිළිබඳ අනන්ත අප්‍රමාණ සත්වල වර්ග බුදුහාමුදුරු දන්න. ඉතින් ඒකත් එක ගුණයක්. දැන් මේ හොයනායිති ඔනේටි ඉන්නේ. නමුත් ඒ අත්තන්න මුළුපු ගුණයක් අත්තිලා නෑ. අදින ධර්මයේ වැටලා පටන් ගත්ත නවත්ත ගන්න වැඩි දල් මේ ලෝක විදුවේ කරන්නේ අපට මහමෙර කොහෙන්නත් කමක් නෑ. ඒක ඔළුවට කතා වුණත් කමක් නැහැ. මේ தත්ත්වය අපිට තියෙනවා. මොකක්ද? ලෝක විදුලියේ
අපේ හැම වෙලේම ජීවිතේ වෙනසක් වෙනවා. එක විදියට අපේ ජීවිතේ තීන තත්ත්වය වෙනස් වෙනවා. තවත් තත්ත්වයක් ඉදිරිපත් වෙනවා. ඒකයි අපේ ජීවිතයේ ප්‍රධාන කොට මේ ලෝක ධාතී සෑම දෙයක්ම. ඒක වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එහි තුල පවතින ස්වરૂපයයි. ඒක දැනීම විද්‍යාත්මක දැනීම. ඒක තමයි එයා හරියටම විද්‍යාව දන්නවා කියන්නේ ඒ එකම වස්තුවක. ඒ තීන තත්ත්වෙ හිටින්නේ වෙන තත්ත්වයක් ඉදිරිපත් නොකර තින්නේ. මොයේ තීන තත්ත්වෙ වෙනස්සේ මොකක් හරි ඉදිරිපත් කරනවා. එතකොට ලෝක විදුලි කියන්නේ ඒ වෙනස් වීම ලෝකයේ ස්වરૂපයේ යටතේ වෙනස් වීම මා හැම එකක්ම මට අනර්ථයක් නොවෙන්න පිළිගන්න නම් ඒ ඒ එකකේ එකකටවත් එනේ න කිසිවකට නොබැදී දියෙන්න ඕන මගේ සිත. දැන් සමහර වෙලාවට හොඳ එක්කෙනා හොඳ මහත්යා කියලා කියන්නේ. හොඳ මහත්යයි කියලා කියන එක්කෙනා ඒ හොඳයි කියන එකට යා සමහර විට නොබැදී සිටිනවා. හොඳ මහත්යයි කියලා මෙන්න ඒක මෙච්චර ගානක් මම මාස්කාරයේ පරිත්‍යාගයක් වශයෙන් දෙනවා කියනකොට හොඳ මහත්යයි කියන එක නොබැඳුණත් මෙච්චර කරන මිනිහට ඉතින් හිතවත් නොවී පුළුවන්ද කියලා අපේ හිත බැඳෙනවා. මෙයාව කරට ගත්තා. එයාට කියන එයා ලෝකයේ තියෙන සියලු සෞඛ්‍ය කිරුවා. ඒක එයාගේ වැඩ. ඒක මේ මට කරනව නෙමෙයි. එයාට ඒ වෙලාවේ හිතක් පහළ වෙලා තියෙනවා. එයාගේ හිත පහළ වීම නිසා එයාට ඒක නොකර බෑ. ඉතින් මම කිව්වා කියම ආව කරගන්න. ඒ වගේ ඉන්නේ යෝන කවුද? කරගාගත්ත මිට මට කියෙදි මට ඕන දෙමින්ද? කියන මේ தත්තේ ඒ වස්තු වැඩ කරන්නේ ඒ වස්තුන් වල උපදින ශක්තියට. අපට කරන දෙයක් අවුරුත් නෑ ඕනෝන්ගේ ඕනකම් ඕනෝන් අවස්ථාව උගරගන්න. අපි ජීවිතයේ අවුරුදු පාරේ කම් බුලක් දරනවා. යම් කිසි කවුරුයක් සාසනික ඇඳීමකින් කවුරුද? තොට දැන් ඒ බුලක් තත්ත්වයට කොට අපිට දෙන්න අපට ගෞරවය. නෑ. එයා අපින් උදව් කරගෙන. එයාගේ වැදගත් චිත්ත ස්වરૂපය වර්ධනය කර ගැනීමට එයා උදව් අපින් කරා. බුලක් තත්ත්වය කුංජලිය. ඒ පුද්ගලයා මුලක්තක යාස්කිතව එයාගේ සත්පුරුෂ ධර්මයක් තවත් වර්ධනය කරන් තිනවා අර යම්කි අර මුලක්ත. තොරදායක අපට බැඳෙන්න දෙයක් නැහැ. නේදමා? ඒක ඌ කියන්නේ තුරුවා. ඒකට කොල්ලක් තමයි බුදු අපට බැඳෙන්නේ කියලා දෙන්නේ කියලා දැක්කුත් නැහැ. ඒක අමුලක්තක දැන් රුපියල් 15ක් විතර වෙනවා. මේ කියන කතාව නේ කතා කතා. එතකොට ඒකේ තමයි ලෝක විදුලිය. මේ මොකද්ද මේ වෙන්නේ? මේ අවස්ථාවේ මේ සත්පුරුෂ පපුවක ඉපදුනා වූ වේගයක් සත්පුරුෂ ආකෘතියක් විපත්. ඒ වේගය ගන්න. ඒක අපේ වැඩක් නෙවෙයි කියන්නේ. එයාට බෑ ඒක නොකරින්. ඒ නොකරින් බැරි කම නිසා කවුරුත් කෝපත් කරන්නේ. පුළුවන් නොකරින්න පුළුවන් නම් ඕන එකක් නොකරින්න. කෝක කළෙත් නොකරින්න බැරි. මේකත් සත්පුරුෂයක් නොකරින්න. ඒකද ලෝක විදූ කියන්නේ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ මේ හේතුව නිසායි. ඒකෙන් තව වෙනමක් බැරි. අන්නේ ලෝක. ඒ විදිහට හිතනකොට තමයි මුලයි කියන එකයි කියන්නේ. හරි ඒක ඒ දැන් කියනවා. අපිට ඇසුර ලබන වෙලාවේදී අපේ චිත්ත ස්වරූපයේ දිවිස ආකාරය පෙන්නන්නේ අර අරහත් ගුණයක සිත සම්බන්ධ කරන්න ලෝක විදින් තියෙනවා. කියන්නේ හරි ඇත්ත ලෝකේ මේ වෙනස් වීම ලෝකේ තියෙන ලෝකී ගුණ මාර
නිරන්තරයෙන් වෙනස් වීම පිළිබඳව හරි ඇත්ත තමයි දැනගන්න. ඒ දැනගෙන දිනකොට නිරායාසයෙන් මට සම්බන්ධ කාර්යය. අනුත්තර පුරිස ධම්ම සාර්ථක මිනිස් ජීවිතයේදී ලොකු දෙයක් තමයි හැම විදේම අනුසංධානය කරන්න. පොඩ්ඩක් මෙහාටයන් අර පොඩ්ඩක් මෙහාටයන් අර ඉන්නවා මේ ගාපන්. එයා ගණ ඇටි එයා ගණ ඇටි එයා ඉන්නේ හැම විදේම අනු සංවිධානය කිරීම සාමාන්‍ය පුරුදු විදේ ගැටියක්. ඒක නොකර බැද්දයක්. ඒක ජීවිතයක කරෙන දෙයක්. දැන් බුදුහාමුදුරන් සිද්ධ වුණා කුච්චක උන්නවද තනියෙන් බුදු වුණා. 20,000ක් මහරහතන් වහන්සේලා සංවිධානය කරන්න සිද්ධ වුණා මේ කපිලවස්තුගේ දෙන. අවුරුද්දක් ගතදී 20,000ක් මහරහතන්. පොඩි සංවිධානය. ඉතින් ඒක නොකර බෑ. ඒක ජීවිතයක් සකස් වෙනකොටම ඊට සම්බන්ධ වෙන දේවල් ලෝකේ නිරායාසයෙන් නැදෙනවා. ඒක අයින් කරන්න. නමුත් මෙතන පෙන්නන්නේ මොකක්ද? ඒ සංවිධාන කිරීම අනුත්තර වෙන්න ඕන. ඒ අනුත්තර වුණොත් තමයි සංවිධානයේ මේ සාර්ථක. මොකක්ද අනුත්තර කියන්නේ? යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් මොකක්කෝ කාරණයක් හෝ සකස් කිරීමක් කරනවා නම් ඒක ඔහුගේම ප්‍රයෝජනයට විනා තමන්ගේ ප්‍රයෝජනයට මුකුත් දෙයක් කියන්න. මෙයාගේ ගෝලියෙක් වෙන්නොත් මෙයාමගේ අතවැටියෙක් වෙන්නොත් මෙයාගම මේවා මෙරට කරදේව එදා හිතේ තියෙන්න ඕන. නැත්තම් මම ගුරුවක බුද්ධිද ආදී වශයෙන් ඒක යාගේ යහපතට පමණක් සීමා වී යුතුයි. එයින් කිසිම හවුලක් මගේ ජීවිතයට ඒක අනුත්තරයි. මොකද එතකොට එයා මුකුත් බලාපොරොත්තු නැට කලෙහි හොඳම දේ අනිත් එක්කලා දෙයක් සබු සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ජීවිතේ ඊළඟට අහු වෙන එකක් තමයි අවවාදම් කරන්න. හැම වෙලේම අපි තියෙනවා කොහොම කරන්නේ මෙහෙමයි දැන් බැරිලා මේක මුලින්ම මේ ප්‍රශ්නේ ගහලා තිබුණොත් හා ඔබ නෙමෙයි ඔයාලා අන්තිමේ ගහනවා කියලා කියන්න දෙන්න වෙනවා. ලෝකෙ ඉතිහාසයේ දෙන්නේ ඒක මොකක්ද ඒක විතරන්නේ මේ සංස්කෘතිය. ඒ කියන්නේ යමක් උගන්නන ඕක මේ ජීවිතු අතරින් ලෝකයක නොකළ බෑ. ඒක බුදුහාමුදුරුව දානවා. උන්වහන්සේ ඒ ක්‍රියාව තම දෙකින් කරලා නොදියුණු බුද්ධයාට ඔය නොදියුණු තත්ත්වයේ ඉන්න එකයන් දියුණු වෙන්න මඟ පාදලා දීලා තියෙනවා. දියුණු වෙගෙන යන බුද්ධයාට දියුණුව වර්ධනය කර ගැනීමට මඟ පාදලා තියෙනවා. එතකොට ඒ දෙකෙන්ම කරලා තියෙන මොකද්ද? සිත් බලාපොරොත්තු වෙලා නැද්ද අවශ්‍ය කිසිවක් තියෙන උන්නහට බලාපොරොත්තු වෙලා නැහැ. මනුස්ස දේව මනුස්සාණන් කියේ මොකද? සත්තාදී මනුස්සාණන් කියේ මනුස්ස කිව්වේ තාම නැහැ නිසිතෙනත ජීවිතේ සංවිධානය කළා. නමුත් සංවිධාන කර හැකි ශක්තිය තියෙනවා. ඒක වැටෙන්නේ මනුස්සකට. දේව කියන්නේ යම් ප්‍රමාණයක් කියලා දිනු කරගෙන තියෙනවා. ඉතුරු වාරිය දිනු කරගෙන තියෙන අය තමයි දේව. පාලනයේ යුක්තය පාලනයට බැහැලා නැති අය. පාලනයට බැහැලා නැති අය මනුස්සයි. පාලනය කරමින් සිටින අය දේවයි. එතකොට බුදුහාමුදුරුවෝ දෙවර්ගයටම කතා කළා. නමුත් උන්වහන්සේ හැම කතා කරන අවස්ථාවකදී දැයකට නිදසුනක් කිව්වොත් ආලවක අර පාලනයට යටත් වෙච්ච පිළිකිරීම නෙවෙයි. ජසකුල පුත්‍රයා පාලනයට යටත් වෙච්ච. එතකොට ආලවකටත් බුදුහාමුදුරුවෝ යහපතක් ඉෂ්ට කළා. ජසකුල පුත්‍රයාටත් යහපතක්. නමුත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව බලාපොරොත්තු වෙලා තුන්නේ. ඔවුන්ගේ යහපතට පමණයි කලේ. එතකොට යම් කිසි කෙනෙක් යමෙක් එක්ක යමෙකුට අවවාද දෙන අතරේ යමෙක් සැප විඳින්න බලාපොරොත්තු වෙනවා. මේ කියන්නේ ජීවිතයට අයිති ක්‍රියාපදස් අපි සංවිධානය වීව ආකාරය අපි සැපයට හේතු වන ආකාරය. ඒ පුද්ගලයාගේ සෑම අස්කොන් සෑම දෙයක්ම තමා
දීමේ උත්සාහය ඔහුටම පමණ යහපතට සීමා වෙනවා විනා ඒ යහපත තුළින් තමාට බලාපොරොත්තු වෙන මොනම හැඟීමක්වත් නැතිකම අන්න එතන අරහත් තීන බැන්නක් නැහැ එහෙම තිනවද කියලා සොයලා බිමසලා බලන එක එයාගේ සම්මා සම්බුද්ධිය චෝදාරය එතන හැසිරීම යා විලාසයක් තිනවා එයාගේ චර්ම ධර්මයි තොලියාගේ හැසිරීමේ චර්ම ධර්ම ඔස්සේ තමාගේ සිත වැඩ කරන පැත්තයට පේනවා දැනියෝලින් බලාපොරොත්තු වෙන පුරන් වෙලා රහත් ගුණේ තිනව මෙතන එතකොට ඒ ගුණේ උඩින් නැගෙන මෙයා මේ කරනකොට හැම වචනයක් පාසාම හැම ක්‍රියාවක් පාසාම යාත් සන්තෝෂෙත් ඇයි බලාපොරොත්තුක් තුන් වෙච්ච බලාපොරොත්තුක් නෑ අපි හැම වෙලේම දුකින් ඉන්නේ බලාපොරොත්තු කිසි මොහොතක් නැහැ නිකන් දුක් වෙච්ච වෙලා දුකේ කියා පීඩනේ කියා යමක් අපේ ජීවිතේට ආවනම් ඒ ඔක්කොම බලාපොරොත්තු නිතවතාවයි මේ අපේ මේ දුකකින් පීඩනේ දැක්කුමේ දුකනේ කියන එක දැන් කෙනෙක් මැරෙනවා දැන් රාමති පපෝට ගා ගන්නවා හදනවා මේ මොකක්ද බලාපොරොත්තු සුන්නේ නැහැ මොකද ඕන කම තිබුණ තාවත් කාලයක් ජීවත් කරගන්න ඒක හරි ගියේ නැති හන්දයි යන්නේ කෑම අපි ආව බලාපොරොත්තුක් තිබුණාම වැදිරෙලා මෙච්චරයි නරක ඒ උණ්ඩාවි කියන එයාට අඳන් දෙයක් නෑ ඔය වැදිරෙලාට හැට තිබ්බේ තියන්නේ කරන්නේ නේද අන්නේ විදිහට ඒ தත්ත්වයේ සමාගයේ සිටිවිලි සංවිධානය කිරීමේදී අර හැම දෙනාටම ඔවුන්ට නරක මිනිහටත් හොඳ මිනිහටත් තමාගේ දීතු අවවාදයේ දෙනවා විනා මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ නරක බලාපොරොත්තු යම් කෙනෙක් යමෙකුට අවවාදයක් දෙන්න හොඳ වුණාද කියලා බලන්න අන්න එතනයි අපි දීතන වර්ධින්නේ හොඳ වුණා හෝ නුණා හෝ ඔන්න මං කියන්න ඕනේ වගේ එයාට ජීවරයට හොඳ වීමේ එලා වීමක මේ වැඩක් කීම මගේ වැඩ දැන් අපි කෑමක් කාමුවා මේක දිරුවන්න යන්නේ කෑ කාලා ගිලලා බලන්න දිරුවෝ දිරුවා අජීර්ණ වුණත් මේ බෙහෙත් ගන්නවා නේද අන්නේ වගේ ඒක ඒ පැත්ත පිළිදෙනවා ඉරදීලා දෙන්නේ කින් වැඩේ මම කරා කිව්වා මොකටද කිව්වේ එයාට දුගන්න දෙයක් මං කියාද ඉතින් දැන් එයා තාම නෑ ඉන්න තාම බොරුව ඉතින් මම මොකද කිව්වා ඉතින් මම බොන්නේ කිව්වේ මං කිව්වේ මේක කිතර එයා තාම බොන ඉතින් එයා නොවි දෙන්නේ ඉතින් මොකද කමසිට කියනවා නම එතන බැම්මක් නෑ මෙයාගේ දිවිලා අර කතා කරන්නේ එයාට ඕන කරු කිව්වකින් කියා දෙන්න පමණයි සංවිධානය කරන්න එයා බලාපොරොත්තු දැන් මේ උඟක් දිලට අපිට තීඩන ඇවිලකින් අපට ගැටෙන කන් කිව්වත් නෑනේ මොකද තියහන්න කියලා ඔන්න දෙත් දෙවල් තියෙනවා අන්න ඒකයි අපිට දුන්නු තියෙන්නේ අන්න ඒක නිසා බුදුහාමුදුරු කියනවා ඔබ ඔතෙන් මේ ධර්ම අහුවෙන්නේ එතනින් කඩලා බුදුහාමුදුරු කරේ තේමයි යම් කිසි කෙනෙක් සතෝ ඉදින්න ඕන නම් ඔන්න ඔය විදියට උනොත් යාට ඒක මොන වෙනවා ඇති එතකොට මේ කාරණා තුන මේ කාරණා හතර සම්පූර්ණ වෙනකොට එයාට හැම වෙලේම එයාගේ බුද්ධිය ප්‍රමාණය වෙනවා එයාගේ බුද්ධියේ ප්‍රමාණය වෙන්නේ ඒ ප්‍රමාණය වෙනින්නේ ඒ ප්‍රමාණය සකස්ුනේ කොහොමද ආස්තෝ ධර්මයන් කඩාපු නිසා මොකද කාම භව දිට්ඨිය විද්‍යාව කඩාපු නිසායි මේ බුද්ධිය මෙහෙම සකස්ුනේ ඒ බුද්ධිය සකස් වීමට මම ගත්ත මාර්ගයේ මෙන්න මේ කාර්මහත් සම්පූර්ණ වෙනවා මේ විදිහට යම් කිසි කෙනෙකුගේ ජීවිතය සංවිධානය කිරීමට ලෑස්ති වුණොත් චරවාක නෙමෙයි ලෑස්ති වුණොත් මම මෙහෙම කරගන්න නැත්තම් මට හොදයි කියා ඒ වෙලේ ඉඳලා එයාට කරන්න පුළුවන් ඒ මට මෙහෙම කරන්න නැත්තම් ජීවිතේ කොයිතරම් සපවත් වෙයිද කියා හිතලා කරගන්න නැත්තම් හොදයි කියා සිතුවොත් එතන ඉඳලා එයා එදා ජීවිතේ කොරන දෙමුණාගන්නේ කරන් දැක්කම හොඳයි කියලා තීරණයක් ගන්න කිව්වා. එහෙනම් එවැනි අදහසක් එන්නේ කාර්මයේ තියෙන අගේ සලකා තමන්ට වැටෙනවා. ඒ අදහස ආවට පස්සේ කාටත් ඕන සබුමින් ඉඳයි දුකෙන් තොර වෙන්නයි
ඒක නිසා කිසිම කෙනෙක් නැහැ ඒක අත්කරින්නේ කෙරුවාවත ශක්තිය තියෙනවා ඔන්න සෝතාපන්න පුද්ගලයා ලක්ෂණ ඒ බුද්ධිය බුදු ගුණ මෙනෙහි කිරීම කියලා යොකිය බුදු ගුණ කියලා කිව්ව මොකක්ද අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ නෑ බුද්ධියේ ගුණ මෙනෙහි කිරීමයි බුද්ධිය මෙන්න මේක මේ බුද්ධිය සංවිධාන වෙන්නේ මේ කාරණා නවයෙනුයි ඒ කාරණා නවයේ සම්පූර්ණ වූ ප්‍රමායක කුජ්ජලයන් සපෝත්තරයි අන්නේතරයි බුදු ගුණ මෙනෙහි ऐतिहासिक तब तब ये जीव जीव प्रयोग नहीं करने को तो एक फेल लगते हैं फेल लगते हैं एक ही बस होता है जान के आधे तो उस बार किया नहीं जीव ने तो वो लोग बस क्या के क्या ना आधे तीन और ना होते हैं अगर अगर उन दानों के बाद पता है तो ऐसे ही मुझे नहीं लगा अभी मेरे लिए जीव दे भी बस उसी को ये जीव दे भी उपकार संबंध कर निर्वाण धर्म देवी